වෙනත් අයිටීන් ප්‍රවෘත්ති සමගින් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමයේ සහ ජනාධිපති ලේකම්වරයා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සම්බන්ධයෙන් රජයේ ලබා දුන් විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා මුණගැසුණු රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමයේ නියෝජිතයන් සයිටම් අර්බුදය විසඳීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතුමාගේ මැදිහත්වීම පැසසුමට ලක් කර තිබෙනවා. ඔවුන් ඉල්ලා සිටියේ සයිටම් අර්බුදය විසඳීමට රජයේ යෝජනාවලිය ඇතුළත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් සම්මත කර ඉදිරිපත් කර ඇති වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වූ අවම ප්‍රමිතිය ඇතුළු සෙසු යෝජනා ක්‍රියාත්මක කරන ලෙසද සංගමයේ නියෝජිතයන් ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා. ඔවුන් අවධානයට ලක් කළ සෙසු කරුණු වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මීළඟ නඩුවාරයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විධිමත් අනුමැතිය සහිතව ගැසට් කිරීම සහ නොපමාව සයිටම් ආයතනය අහුසි කරන යෝජනාවයි. මීට අමතරව අලුතින් වෛද්‍ය සිසුන් ඇතුළත් කිරීම ස්ථිර වශයෙන් නතර කිරීම, පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම හා ගැසට් නිවේදනය විධිමත්ව නිකුත් කිරීම යන යෝජනා ක්‍රියාත්මක කරන ලෙසද රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ඉල්ලා තිබෙනවා. එම සංගමයේ නියෝජ්‍ය සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි, නියෝජ්‍ය ලේකම් නිහාල් ගජසිංහ සහ මහාචාර්ය අතුල කළුආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණගැසී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡා කළා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඒකව දිපක්ෂෙත් එක්ක සාකච්ඡාවක් තියෙනවා කියලා ආරංචියක් තිබ්බා එතුමා. නෑ, අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ කතරෙන් බලයට පත්ලා පාර්ලිමේන්තුව නියෝජනය කරන, නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උනත් විපක්ෂයේ ඉන්න මන්ත්‍රීතුමාට ගියාද ඇවිල්ලා හිටියේ නෑ. ඔබතුමා ආරාධනා කරා ඒකව දිපක්ෂෙන් මේ සම්ම රැස්වීමට? ඒ සිල් මන්ත්‍රීතුමාලා ලිඛිතව අපි ආරාධනා කරලා වෙනවා. ෆයිල් එකකුත් දැන් පක්ෂ මූලස්ථානයේ හැරලායි තියෙන්නේ. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකත් එක්ක එකතු වෙලා මේ ඔබතුමාලා බේරුලාසන චන්දිල් දෙනවා කියලා මේ රාජසේන දෙමතුමරයා කිව්වා. නෑ, ඉතාමත් පැහැදිලිව එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකට පළාත් පාලන මැතිවරණය අපි ඉල්ලන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් සම්දානයක් සමග තමයි තරගවදී. හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ටී. අමරදේවයන් දැයින් සමුකෙන අදට වසරක් සපිරෙනවා. එදා මෙදාතුර හෙළයේ බිහි වූ විශිෂ්ටතම සංගීත විද්‍යාල ලෙස සැලකෙන ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ටී. අමරදේවයන් මීට වසරකට පෙර දැයින් සමුගත්තේ 88 හැවිරිදිවියේ සිටියදී. එතුමන් සිහිපත් කරමින් නිවසේදී විශේෂ පින්කමක් අද රාත්‍රියේ පැවැත්වෙන අතර හෙට සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. සිංහල සංගීතය මෙන්ම ගීත ක්ෂේත්‍රය පෝෂණය කළ අමරදේවයන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට වත්මන් රජය උපරිම පියවර ගත්තා. අමරදේව අසපුවේ ඉදිකිරීම මේ වසරේ ආරම්භ කළේ ඒ අනුවයි. අමරදේවයන්ගේ නිවසට අද පෙරවරුවේ ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, විමලා අමරදේව මහත්මිය සහ පුත් රංජන අමරදේව මහතා හමුවී සුහද කතාබහක නිරත වුණා. සිනමාව, වේදිකා නාට්‍ය, මුද්‍රා නාට්‍ය, ජන සංගීතය ආදී සංගීත කලාව පෝෂණය කිරීමෙහිලා අමරදේවයන්ගෙන් ලද මෙහෙය අනුපමේයයි. ඔහුගේ මියුරු සර තවත් බොහෝ කලක් ලාංකේය කලාකිත අස්වත්තන බව නිසකයි. සසර වසන තුරු නිවන් දකින තුරු රටේ ඒකීය භාවය යන්න ඒකාබද්ධ විපක්ෂයට හුදු සැරසිල්ලක් පමණක් බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපිරුම මහතාද මෙහිදී අදහස් දැක්වුවා. ඒකාබද්ධ විපක්ෂයයි කියාගන්නා ඒ කුඩා කල්ලියේ දෙබිඩි පිළිවෙත අපට හොඳින් ප්‍රදර්ශනය වුණා කියන එකත් මං කියන්න කැමති. මේ අයට ඒකීය භාවයේ කියන්නේ හුදු කටගස්මක් විතරයි කියන එක තමයි අපට පැහැදිලි වෙන්නේ. අලුතෙන් ඇතිකරන්න යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ රටේ ඒකීය භාවයට හෝ බුද්ධාගමට හිමි ප්‍රමුඛ ස්ථානයට අබමල් රේණුවකින්වත් හානියක් නොවන බව අතිගරු ජනාධිපතිතුමත් ගරු අගමැතිතුමත් පුන පුනා ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, රටේ විපක්ෂ නායක ආර් සම්බන්ධන් මැතිතුමා වගේ පරිණත දේශපාලනඥයෙක් ඒකීය සංකල්පය පිළිගන්න බව ප්‍රසිද්ධියම ප්‍රකාශ කරලා තිබෙනවා.
ආසියාවේ මේ රට බබලවන්න අවශ්‍ය ගමන් මාර්ගය නිර්මාණය කිරීම සඳහා හැමෝගේම අදහස් එකතු කරන කෙටුම්පත තමයි අපි හරියට ගන්නෙ. ඒකට එක්සත් ජාතික පක්ෂයට තනියම කරන්න බෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනියම කරන්න බෑ. මුළු සියලු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සහ විවිධ සංවිධාන ජනතාවගේ අදහස් කැටිකොට ජනතාවෙන් අනුමත කරන ලද රට කරවන ලියවිල්ලක් හදන්නයි අපේ උත්සාහය. මහා සංඝරත්නය හා අනෙකුත් ආගමික නායකයන්ගේද ආශිර්වාදයේ ඇතිව නව ව්‍යවස්ථාවක් නිර්මාණය කරගත යුතු බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා. දිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙනේ පැවති උත්සවයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. අපි දැක්කා මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශාල උනන්දුවක්. ඒසා අපි යෝජනා කළා මේක පාර්ලිමේන්තුවේ ඇතුළේ කතා කරන්න කියලා. නැතුව හයිඩ් පාර්කයට ගිහිල්ලා හරි ලිප්ටන් සර්කස් එකට ගිහිල්ලා හරි ප්‍රොඩියුසර්ලට වැඩි තමන්ගේ අදහස් ඕන කෙනෙකුට පාර්ලිමේන්තුවේ ඇතුළේදී ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ අවස්ථාව දීලා දැන් දවස් තුනට අමතරව ඊයේ තිබ්බ අපි ලබන සතියේ අවස්ථාව දෙනවා කතා කරන්න. එතකොට මේ රටේ ජනතාවට සුදුසු ව්‍යවස්ථාවක් අපේ මහානායක ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදයෙන්, සංඝරත්නයේ ආශිර්වාදයෙන්, අනෙකුත් ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන්, ජනතාවගේ ආශිර්වාදයෙන් රටට හොඳක් වෙන්නේ. මේ අතර කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතාද මේ පිළිබඳ අදහස් පළ කළා. මේ රටේ සියලු ජනකොටස් වලට ඒ අයගේ ඡන්දයෙන් පත්වෙන ජනාධිපති ධූරයක් තිබිය යුතුයි. එනිසා අපිට අවශ්‍ය කරනවා සංවරණ සන්තුලන නැත්නම් බලය බෙදුණු ක්‍රමයක්. ඒක විධායක බලය පවා තනි පුද්ගලයෙකුට අත්පත් වීමට ඇති ඉඩකඩ අහුරමින් ජනාධිපති ධූර යම් බල සහිත ජනාධිපති ධූරයක් පවත්වා ගත යුතුයි. ජනාධිපති මහජන ඡන්දයෙන් පත්වෙන්න ඕනි. ලංකාව ජාතික දේශපාලනයට සම්බන්ධ වෙන්න පුළුවන් ධූරයක් විදිහට ජනාධිපති ධූරය පවත්වා ගත යුතුයි. පවතින මේ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියට අනුව අපගේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන් සිදු විය යුතුයි. අම්බලන්ගොඩ වටපොල ප්‍රදේශයේ පසුගියදා සිදු වූ වෙඩිතැබීම දීර්ඝ කාලයක් තිස්සේ පැවති පාතාල කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක් බව හෙළිව තිබෙනවා. මීට පෙරද එම ප්‍රදේශයේ වෙඩිතැබීම් හා ඝාතන රැසක් සිදු වුණා. මේ අතර යාපනයේ අරියාලේ ප්‍රදේශයේ වෙඩිතැබීමට සම්බන්ධ පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්බලන්ගොඩ බටපොල ප්‍රදේශයේ පසුගිය අඟහරුවාදා රාත්‍රියේ සිදු වෙඩිතැබීමෙන් 45 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ඔහුගේ දරුවන් තිදෙන හා ප්‍රියතුරු තුවාල ලැබුවා. ඔවුන් පැමිණි මෝටර් රථය ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඒ අලුත් වෙඩියක් කිරීමට පැමිණි කාර්මික ශිල්පියා අම්බලන්ගොඩ ප්‍රදේශයට ඇරලවීමට යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය සිදු වුණේ. තුවාල ලැබු පුද්ගලයා මදුෂ් නමැති පාතාල නායකයාගේ ගෝලයෙකු වන තාරක නමැත්තාගේ මාමා බවයි පැවසෙන්නේ. වෙඩිතැබීමට සම්බන්ධ පිරිස මෙහෙවා ඇත්තේ විදෙස්ගතව සිටින පාතාල නායකයෙකු වන කොස්ගොඩ සුජී නමැත්තා බව තොරතුරු හෙළිව තිබෙනවා. සුජී හා මදුෂ් අතර ඇති වූ ආරලොක් දුරදිග යමින් බිම කෙටුමහට ගෙන ඇති බව පොලිසිය පවසනවා. මීට පෙරද අම්බලන්ගොඩ ප්‍රදේශයේ ආශ්‍රිතව මෙවැනි ගැටුම් හා වෙඩිතැබීම් කිහිපයක් වාර්තා වුණා. බිම වසරේ මේ 23 වෙනිදා හික්කඩුවේ වෙළඳ සලක් තුළ දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කෙරුණා. මනෝජ් මෙන්ඩිස් හා පොඩිලෙසි පාතාල කණ්ඩායම් දෙක අතරයි එම ගැටුම සිදු ඇත්තේ. මැයි 30 වනදා අහුංගල්ලේ ප්‍රියරංජන සොයිසා නමැත්තාට වෙඩිතබා ඝාතනය කෙරුණා. ඒ තාරක හා පොඩි සුජී පාතාල කණ්ඩායම් අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙසයි සැලකෙන්නේ. ඔක්තෝබර් 3 වෙනිදා මීටියාකොඩ තෙල්වත්තේදී වෙඩිතැබීමක් සිදු වුණා. ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ. එයද මනෝජ් හා පොඩිලෙසි කණ්ඩායම් අතර ගැටුමක ප්‍රතිඵලයක්. ඔක්තෝබර් 29 වෙනිදා කොස්ගොඩ ගම්මාන 3ක නිවාස 3කට වෙඩිතැබීමෙන් 4 දෙනෙකු මිය ගියා. ඒටද හේතුව පාතාල ගැටුමක් බවයි පොලිසිය පවසන්නේ. මෙම සියලු ඝාතන වලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. මෙතර යාපනයේ අරියාලේ ප්‍රදේශයේ පසුගිය 22 වෙනිදා සිදු වූ වෙඩිතැබීමට සැකපිට පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් කුණසේකර මහතා ප්‍රකාශ කළා. යාපනයේ අරියාලේ මනියන් තෝට්ටම් ප්‍රදේශයේදී යතුරුපැදිකරුවන් දෙදෙනෙකු තවත් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට වෙඩිතබා පලාගොස් තිබුණා. අසල නිවසක තිබූ CCTV කැමරා දර්ශන ආශ්‍රයෙනුයි පරීක්ෂණ කටයුතු වැඩිදුරටත් සිදු කර තිබුණේ. එම වාහනවල අංකවලට අනුව ඒවා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි ඒවා බවට හෙළිව තිබෙනවා. ඒ අනුවයි මෙම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. වෙඩි ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයා උදේපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාකාරගත කර තිබෙනවා. එදිනට ඔවුන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.
දෙදහස් දොළහ වසරේ වැලිකඩ බන්ධනාකාර ඝාතන සිද්ධියේ ඇසින් දුටු සාක්ෂිකරු වන සුදේෂ් නන්දිමාල් සිල්වා මහතා තමන්ගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ අපරාධයක වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවන්ගේ සහායක හා ආරක්ෂක කොට්ටාසේ වෙතයි. ඔහු සේවය කරන දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකුගෙන් මෙම තර්ජන එල්ල වී ඇති බවයි සුදේෂ් නන්දිමාල් මහතා වැඩිදුරටත් පවසන්නේ. 2012 වැලිකඩ ඝාතන සිද්ධියේ ඇසින් දුටු සාක්ෂිකරුවා වෙන මේ පැමිණිලිකරුත් මමයි. මොකද මං ඉදිරියේ තමයි මේ පසුගිය රජයේ ගෝඨාභය රාජපක්ෂලගේ මිනිමරු පාලනය විසින් ඒ ඝාතනය සිද්ධ කරේ. අද මට ඒ ඝාතනය සම්බන්ධව මම අද එළිදරව් කරනකොට මට මරණ තර්ජන එල්ල වෙලා තියෙනවා. මේ වෙනකොට දුම්රිය දෙපාර්තමේන්තුව තුල ඉන්නා වූ එක්තරා ඒ නිලධාරියෙක් මගේ ජීවිතය අනතුරට පත් කරන්න උත්සාහ කරනවා. පසුගිය කාලේ දෝ මාව නුවරට ට්‍රාන්ස්ෆර් කරා. දැන් ඔහු මං යන්නේන තැන් හොයන්නේ හොංචි හෙන්චයියෙක් උදලා තියෙනවා. ඒ නිල නිලධාරියා මාව නුවරට ට්‍රාන්ස් මාව මාරුවින් කරලා මට අනතුරු කරන්න උත්සාහ කරා. ඒක අගමැති කාර්යාලයේ විසින් තමයි ඒක නවත්තලා මට ආරක්ෂිතව ඒ සේවා ස්ථානයට යොදවන්න කටයුතු කරලා තින්නේ. ඉන්ෆොටෙල් 2017 තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි. ITN මාධ්‍ය අනුග්‍රහය දක්වන මෙම ප්‍රදර්ශනයේ දෙවන දිනයේ තොරතුරු දැන ගැනීමට දැන් අපි සම්බන්ධ කරගන්නවා එහි සිටින අපනියෝජිත ප්‍රභාත් දිසානායක. අයිබෝවන්, 2042 වසර වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියනයක් දක්වා ඉහළ නැංවීමටත් ඒ වගේම ලබන වසර තුන ඇතුළත ශ්‍රී ලංකාවේ දළදේශීය නිෂ්පාදිතයේ අගය 40%කින් වර්ධනය කිරීමත් අරමුණු කරගනිමින් සංවිධානය කරන ඉන්ෆොටෙල් 2017 ප්‍රදර්ශනය මේ වන විට පැවැත්වෙනවා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධන ශාලා පරිශ්‍රයේ සිරිමා වූ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී. ඊයේ දිනේ ප්‍රදර්ශනයේ පළමු දිනේ ලෙසින් විශාල ජනකායක් පැමිණියා. ඒ වගේම අද උදෑසන 9 ආරම්භ වුණු මේ ප්‍රදර්ශනයේට විශාල ජනකායක් පැමිණෙමින් තිබෙනවා. අද නිවාඩු දවසක් නිසා අද රාත්‍රී 9 දක්වා මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් රාජ්‍ය ආයතන වගේම රාජ්‍ය නොවන පෞද්ගලික ආයතන බොහොමයක් මේ ප්‍රදර්ශනය සඳහා එක්ව සිටිනවා. ප්‍රදර්ශන කුටි 200ක් පමණ මේ ස්ථානයේ තිබෙනවා. ආර්ථිකය සඳහා ඩිජිටල්කරණය සම්බන්ධ වෙන්නේ කොහොමද, ඒ වගේම ව්‍යාපාර සඳහා ඔබගේ රැකී අවස්ථා සඳහා මේ ඩිජිටල්කරණය කොහොමද බලපාන්නේ කියන ආකාරය එහි නව ප්‍රවණතා හඳුනා ගන්නටත් මේ ප්‍රදර්ශනයේදී ඔබට අවස්ථාව උදා වෙනවා. මේ වෙන විට විවිධ ලංකාවේ තියෙන අමාත්‍යංශ හා ඒ වගේම අමාත්‍යංශයට සම්බන්ධ අනිත් ඩිපාර්ට්මන්ට් සඳහා විවිධ සේවාන් සපයනවා. ඉතින් ගොඩක් වෙලාවට ඇත්තරම ලංකාවේ ජනතාව ගොඩක් වෙලාවට මේ පිළිබඳව හරි අවබෝධයක් නැහැ. විවිධ පළාත්වල ඉඳලා කොළඹට එන්න ඕනේ විවිධ සේවා ලබා ගන්න. නමුත් කොළඹට එන්න ඕනේ ගෙදර ඉඳලා මේ දේවල් කරගන්න පුළුවන් ඉන්ටර්නෙට් එක හා ඔන්ලයින්. ඉතින් කොහොමද මේක වෙන්නේ, ඒ වගේම ඩිජිටල් වෛද්‍ය ශාලාවක් කොහොමද පවත්වාගෙන යන්නේ කියන එක පිළිබඳව මේ ප්‍රදර්ශන නැරඹීමට ආවොත් ඔබට දැක බලා ගන්න පුළුවන්. ඉන්ෆොටෙල් 2017 තොරතුරු සහ සන්නිවේදන ප්‍රදර්ශනය හෙට සහ අනිද්දා යන දින දෙක තුලත් පැවැත්වෙනවා. උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා ඔබටත් පැමිණෙන්නට ආරාධනා කරනවා. ශමින්ද ජයකොඩි, දුලික් සිල්වා සමගින් මම ප්‍රභාත් දිසානායක කොළඹ ජාත්‍යන්තර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමා වූ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ සිට. දැන් කෙටි විරාමයක්. දැන් අවධානය විදෙස් ප්‍රවෘත්ති වෙත. සිරියාවේ IS ත්‍රස්තයන්ගේ ග්‍රහණයට නතු තිබූ අවසන් බලකොටුවේ සැලකෙන ඩෙල් අල්සූර් ප්‍රදේශයේ ඒකාබද්ධ හමුදා විසින් මුදාගෙන තිබෙනවා. ඉරාක දේශ සීමාවට නොදුරින් පිහිටි ප්‍රදේශයේ මූලෝපායික වැදගත් ප්‍රදේශයක් ලෙසයි සැලකෙන්නේ. මේ අතර දූෂණ චෝදනා සම්බන්ධයෙන් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට එරෙහිව කැඳපු නඩු විභාගය නොවැම්බර් 7 වෙනිදාට කල් තැබුණා. නවාස් ෂරීෆ් සහ ඔහුගේ පවුලේ සමාජිකයන් ලන්ඩනයේ පිහිටි දේපළක හිමිකාරිත්වය සම්බන්ධයෙන් චෝදනාවට ලක් වී සිටිනවා. චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔවුන් කියා සිටියේ මෙය දේශපාලන පළිගැනීමක් බවයි. 67 හැවිරිදි ෂරීෆ් පසුගිය වසරේදී සිය වත්කම් ප්‍රකාශන කිරීම සම්බන්ධයෙන් අධිකරණයේදී වරදකරු වීමත් සමග ඔහුට අගමැති ධුරයෙන් ඉවත් වීමට සිදු වුණා. ෂරීෆ් පවුලේ මූල්‍ය කටයුතු පිළිබඳව විමර්ශනය සිදු කර නඩු විභාගයක් පවත්වන ලෙසට අධිකරණය එරට ජාතික වගවීමේ කාර්යාංශයට දැනුම් දී තිබුණා. දවසේ කාලගුණ තොරතුරු ගෙනෙන්නේ කීර්ති ප්‍රතාපසිංහ.
එට දෙවෙනි උතුර උතුරු මැද නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට සහ කුරුණෑගල යන දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම ඇතැම් ස්ථානවල විශේෂයෙන්ම උතුරු නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේ මිලිමීටර් 100ක පමණ තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවන්වල එම ප්‍රදේශයන් ආශ්‍රිතව තාවකාලික තද සුළන් වගේම අකුණු අනතුරු ඇතිවීමේ ඉඩකඩක් නිසා ඒ පිළිබඳවත් විශේෂයෙන්ම සැලකිලිමත් වන්න. දෙවෙනි වට මුහුදු ප්‍රදේශවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම මඩකලපුව සිට කංකසන්තුරේ යාපනයේ මන්නාරම හරහා හලාවත දක්වා වන මුහුදු ප්‍රදේශවල ඉතාමත් තද වැසි ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. සුළන් හමායනවා වාමාර්තව සුළඟේ වේගය පැයට කිලෝමීටර 20ත් 40ත් අතරකට පවතිනවා. එයයි ප්‍රධාන වශයෙන් හෙට දවසේ කාලගුණ තත්ත්වය. ඒ සමගින් අපගේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. යලිත් හමුවමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක් ඔබට.